ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 වැනි සිසුවෙකුට තලංගම කිඹුලාවල ප්‍රදේශයේ රතකාලක මෝටර රථයක් තුලදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණ පේතිය ඔකට්වන 49 වැනි ආපාතිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියා සිටියා. දැරියගේ පුංචි අම්මා ලන්ඩන් වල පදිංචිව සිටින් නිසා එම රටට යෑමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පොත් කීපයක් අතවරයටපත් දැරියට ලබා ගැනීමට අවශ්‍යව තිබූ බැවින් එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදව් කරන බුවාවෙන් මෙම දැරිය රවට සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර රථයෙන් කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය කියා සිටියා. එම දැරියගේ මව ආංශපාගෙන් පෙළෙන අතර සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු ටීචර් සමග පොත් මිලදී ගැනීම සඳහා යන බවට යයි දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා. සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර රථයේ ඉදිරිපස අසුනේ නඟවාගෙන පැමිණ කිඹුලාවල රථගාලේ මෝටර රථයේ ගල් කිරීමෙන් අනතුරුව දැරිය අමතා තිබූ සැකකරු මෝටර රථයේ ඉදිරිපස අසුනේ මැද තීරුවෙන් පිටුපස අසුනට යන ලෙස පවසා තිබූ බවද පොලිසිය කියා සිටියා. ගුරුවරයාගේ දැනුම් දීම මත එම අසුනට ඒ ආකාරයෙන් දැරිය කියපසු සැකකාර ගුරුවරයාට පිටුපස අසුනට කොස් දැරියගේ ඇඳුම් මෙන්ම ඔහුගේ ඇඳුම්ද ගලවා දැරියට ලිංගික අතවර කළ තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියා සිටියා. ඒ බවදුට ත්‍රිරෝධ රථ රියදුරෙක් කිඹුලාවල හන්දියේ රථවාහන රාජකාරිය යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අසනට ගොස් කිඹුලාවල රථකාලේ මෝටර රථයක් තුළ කුඩා දැරියකට පුද්ගලයෙකු ලිංගික අතවර කරන බවට දැනුම් දීමකින් අනුව වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකාර ගුරුවරයා ඒ ආකාරයෙන් හැසිරෙන බවට තහවුරු වී තිබූ බව තලංගම පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩිදුරටත් කියා සිටියා. සැකකාර ගුරුවරයා සහ අතවරයටපත් එරිය මොල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය ලිංගික අතවරයකට පත්ව ඇති බවට අනවරණීය වූ බව සුභාෂිනී මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියා. සැකකාර ගුරුවරයා කලකට හෙතදී අනතුරකට පත්ව දකුණු පාදය අහිමිව කෘතිම පාදයක් පැනත සිටි අයිපවුද පොලිසිය කියා සිටියා. ගම්පහ ඉදිකොල්ලේ පදිංචි මෙම සැකකාර මෘදුකාංක ගුරුවරයා ලබන මාස 4 වනදා තේ රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වෙනවා. රටේ අනාගත දරු පරපුර විනාශ කරන මෙවැනි ගුරුවරුන් පිළිබඳව ඔබ දරන අදහසක් මත ඔබේ වටිනා අදහස පහදින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. දිගටම රැඳී සිටින්න පත්තරේ සමගින්.